ලැලිරිඳි නිත මත සායම් ගන්දා සිත සිති විලි මත සිත සිත සිතුවම් එන්දා රහසින් කොඳුරා හදවත උදුරා රහසින් කොඳුරා හදවත උදුරා අඳුරින් නැගී ගියෝ සමන යනුවේ අසන් හිත යාය මත අපේ මල්යාය යලි පිපේ HMO ඔබේ දරුවාගේ දිවි මඟ පෝෂණය කරයි. From Nestle. Nelly මතකෙන් ගිලිහුණු Black Shiny කෙස් කලඹක රහස Sunset Black Shine සමගින්. Hello. ඔව්. අම්මේ. හරි හරි අම්මේ. නෑ මම කන්නම් ඉතින්. ඔව්. දැන් අම්මට ඔච්චර ෂුවර් නැද්ද? නෑ හරි හරි. මං එහෙනම් කෑම කන්න යනකොට අම්මට කෝල් එකක් ගන්නම්කෝ. ආ? හරි හරි අම්ම මේ මෙන්න මේ අම්මගේ ලේලි පොඩ්ඩක් ඇවිල්ලා නම් ඉන්නේ කතා කරනවද හා හා දෙන්නද හා දෙන්නම් හැබැයි අම්මේ මේ ඉක්මනට ෆෝන් එක තියන්න ඕනේ මොකද මට වෙලා ගිහින් තියන්නේ ආ හරි හා මේ හරි හා උසන්නයි හරි අම්මා නේ ඔව් අම්මා බොරුවට මෙයාගේ ගෑස් බලන්න ඕනේ අම්මට කතා කරන්න ඕන වුණොත් අම්මා මගේ ෆෝන් එකට කෝල් එකක් ගන්න අන්න හරි අම්මා ඔව් ඔව් බත් නම් කන්න නැහැ තමයි අන්න හරි අම්මේ හොඳ වැඩේ මෙයාව හුරතල් කරලා බෑ හරි අම්මේ බල්ල යන්න එන්නම්කොම හරි තියන්නම් බුදුසරණයි හරිද දැන් ඇයි ඒ කියන්නේ මේ දෙන්නත් එක්ක එකතු වෙලා හොඳට කේලම් කියාගත්තනේ කේලමක් නෙමෙයි ඉතින් පුතාණ්ඩියාගේ වැරදි තමයි කිව්වේ ආ දැන් මොකද්ද මේ මගේ තියෙන වැරදි වැරදි හා වෙලාවට බත් කන්න නැති එක. ඉතින් වෙලාවට බත් කන්න වෙලාවට බත් හම්බෙන්න ඕනේ නේ මට. අනේ. ඔයාලට වෙලාවක්ම නැහැ. කොහෙදනේ වෙලාව මේ වැඩත් එක්ක පිස්සුද? වෙලාව තියෙනවා. ඌමනාවක් තමයි නැත්තේ ඔයාට. ඔව් තියෙනවා වෙලාව. අනේ මේ. දැන් ඉතින් කණක් ඇහිලා ඉන්න නැති වෙයි. අම්මා කෝල් කරනවා කියලා කිව්වනේ. ඒකනේ ඉතින්. ආ? පව් අනේ. අම්මා පුදුම ආදරයක් තියෙන්නේ පුතාට. එහෙම තමයි ඉතින් අම්මලා වුණාම. දැන් මගේ අම්මා මට ආදරේ වගේම ඔයාගේ අම්මත් ඔයාට ආදරෙයිනේ. ඒ වුණාට ඔයාගේ අම්මා ලොකු කැපකිරීමක් කරලා තිනෝ ඔයාව හදන්න. ඒ වට අම්මා මොන හරි කිව්වද? අම්මා කිව්වා මගෙත් එක්ක. එයා ගොඩාක් කැපකිරීම කරලා දිනව මම වෙනුවෙන්. හැබැයි ඉතින් එයා හැම දෙයක්ම කරේ ඔය කුලකී කියනන් නෙවෙයි. එයා හැම දෙයක්ම කරේ නිහඬව. එයා ගොඩක් දේවල් කරලා තිනවා නිහඬව. මේ වෙනකම් මාත් එක මුකුත් කියලා නැහැ. අම්මා නිතර කියන කතාවක් තියෙනවා. මං හරි ආසයි ඒකට. ඒ මොකද්ද? අම්මෙක් වුණාම දරුවෙක් බලා ගන්න ඕනේ එහෙම තමයි කියලා. ඒකෙන් කාටවත් මඟ අරින්න බෑ කියලා. ඒක ඇත්ත. මාත් කවදා හරි දවසක ඔයාගේ අම්මා වගේ වෙනවා. හැබැයි මං ඔයාට කවදාවත් අපේ අම්මා වගේ දුක් විඳින්න ඉඩ තියන්නේ නැහැ. ඇයි? නෑ ඉතින්. සමහර දේවල් අහන් ඉන්න හරි අමාරුයි. ඇඬෙනවා වගේ. ඉතින් දැන් මං ඌට දුක හිතෙන කතාවක් කිව්වද මොකද? නැහැ අනේ. මිනිසුන්ට ඇඬෙන්නේ දුකට විතරක් නෙමෙයිනේ සතුටටත් ඇඬෙනවා. තව සංවේදී දේවල් ඇහෙද්දි
අනේ අඩන්ඩ නං එපා මොකද මේ දැන් කණ්ඩයන්න ඕනේ බඩගිනීමට කඳුළු පිහදන්න වෙලාවක් නැහැ. මටත් බඩගිනි. මන් දන්නෝ. ඇයි? ඇගෙන් දැන් ඔයා හිතාගෙන නැතිනේ මේ අපේ අම්මා රසට වේලා දුන්න එක කන්න ඕනේ කියලා. ඔව් ඉතින්. කෑම වේලා දුන්න හැබැයි ඉතින් කෙසෙල් කොල නන්නේ. හැයියේ. ඇගෙන් ඉතින් කෙසෙල් කොල හුලඟට මේ මේ ඉරිලා කියන්නකෝ. කමන්න කෙසෙල් කොල නැතුණාට ඉතින් කෑමක තියෙන. මේ මං කියන්නද? මොකද? අපි කන්න පාක් එකට යන්නද? පාක් එකට. හොඳයි ඉතින් ඒකත් හොඳයි. එතන බංකු තියෙනවා. ඉඳගෙන කන්න පුළුවන්. හරි, යන්කෝ. කොහෙද ඉන්නේ? එන ගමන්. එන ගමන් කියන්නේ? මම මෙතන මේ විනාඩි 20ක් විතර පාරේ. හරි හරි අනේ ඉන්න. මම ඉන්න කියන්නේ? වලදොත් මට වෙන වැඩක් නැහැ කියලා. හරි අනේ ඉන්න. මං එනවා. එනවා එනවා තමයි. මොකද ඔච්චරම වැඩේ? බොරුවට පරිහන් දෙන්න තු ඉන්න. මං එනවා. මේ එනවා එනවා කියන්නේ මමට මෙතන මේ මේ පාරේ පැලවෙන්නේ කියලාද කියන්නේ? ආ හරි එන යන්න. මොකද? නෑ නෑ මං ඉන්න මං ඉන්න හරි සෝරි ආ පරක්කු වෙනවා කිව්වට ඔය ඇවිල්ලා තියෙන ළඟන ඉඳලා තියෙන ළඟනේ ළඟනේ තමයි පුරුට නටනවා නෑ මට පාළු හිතුණා පාළු හිතුණා මේ විනාඩි 10 ඉන්න බෑ. 10ක් නෙවෙයිනේ විනාඩි 20ක් නේ. හරි හරි ඉතින් එහෙමනේ කියන්නේ. මේකනේ නංගී විනාඩි 10 කියන්නේ 10. 20 කියන්නේ 20. හා හා බක පඬිතයා. ඔයත් එන්නකෝ දවසක පරක්කු වෙලා. ඇයි? ඇයි? මොකද ඔයා කරන්නේ? මොකද කරන්නේද? දන ගස්සන පාරේ. දන ගස්සලා අනිනවා ටොකු විනාඩියට එක ගානේ. එකෙනම් මම පරක්කු වෙන විනාඩියකට ටොක්ක ගානේ හරිනවා. ඔව්. මම වර දෙයක් කියන්න. මොකද්ද? අතට මට මාර වැඩක් වෙලා තියෙනවා දැන්. මේ මොකන්ද? සහෙලි මට ඔයාව බලන්න නැතු ඉන්න බැරි වෙලා. වාට එහෙම හිතෙන්නේ නැද්ද? නෑ. ආ. මොනවද? ගෙදර ගිහින් කන්න. මොනවද තින්නේ? මං කට්ලට් හැදුවා. මොනව? මේ ඔය තනියම හැදුවේ? තනියමම කියන්න බෑ ඉතින්. ගෙදරක වැඩ කරන්නේ තනියෙන් නෙවෙයිනේ. මල්ලි ලුණ සුද්ධ කරා. අක්කා අමු මිරිස් කැපුවා. මං තමයි හැදුවේ. මේ මං දැන් කන්න. එපා. දැන් කන්න එපා. ඇයි? පාරේ ඉඳන් කන්න එපා. ඇයි? ඇයි කියන්නේ ඉතින් ගෙදර ගිහින් කන්න. මං එහෙනම් අම්මට දීලා කන්න. අම්මට දීලා තාත්තට දීලා තව කවුද ගෙදර ඉන්නේ? අයියා. ඒ වුණාට ඉතින් අයියා ගෙදර නැහැ. වැඩ. එහෙනම් අම්මටයි තාත්තටයි දීලා ඔත් කන්න. අයියේ මේ ඕක කවුද දුන්නේ කියලා අම්මලා ඇහුවොත් කවුද දුන්නේ කියලා ඇහුවොත් මං කියන්නම් මං අඳුරන ළඟ කෙනෙක් දුන්නා කියලා. ඒ පා පා එහෙම කියන්න එපා. ඇයි? ඇයි කියන්නේ ඉතින් එතකොට බලයි කවුද කියලා. නෑ ඉතින් ඒගොල්ලෝ හැම බලන්නේ නැහැ. ඕනම නම් ඉතින් වැඩිම වුණොත් මට වීලුවක් කරලා ඉඳී. ඇයියේ
ගුලිති හව තමයි. මොබිටින් විතින් අන්ලිමිටඩ YouTube හැෂ් එකසිය හැත්තෑව හැෂ් අදම අමතන්න. සුවඳවත් සුසිනිඳ සමකට මගේ විශ්වාසය ලක්ස්. මොකක්දරවාට කියන්න තියෙනවාකි අපේ තාත්තගෙන ඔන්න ඇයි කියන්? කැමතිනක් නෑට කැමතිරන්න ඇද බලන්න කියන්න කුයිති. මගේ තාත්ත වල හම්බෙල මොක හම්බෙලා වෙලා අම්මර කිපදීම තාතරත් කියන්න මොකන්ද අට ආදරේ බඳන වගේ අම්ම තාතට කියල තිබ්බා බැහිතයින් අදන්න මේ මට එකයාගේ මූන්ට කියන්න අයියක් නෑ කියන්නේ අමොකක් දැන් බලාපොරොත්තු වෙන්නේ ට කියල එතකොටත් අට තේරදිකල බාන්න ම මේ බොරුවක්න ඇත්තක් කරන්න කිය වැඩන්න නෑාවන්ත ඒවැඩක්නත් තාත්ත කොහොමත් මේ ඔයා බොරුවක් කරනවා කියලා හිතන්නේ දෙන අයිය කැමති නැත්ද තාත්තා මනින්නේ ඕගලන්ගේ අම්මගෙනුයි තාත්තගෙනුයි වාගේ අම්මයි තාත්තයි එක්ක තියෙන තරහ තමයි වාගෙන් පිරිමහන්නේ යාගේ තීරණ හරිම වැරදිනේ හා ඔව් ඉතින් කවුද හරි කියලා කිව්වේ ඔයා කියන්නු කියලා මං කියලා තියෙනවා යමනද කිය පිළිගන්න ආර මනුස්සෙක්නේ ඒයාගේ හැටි නිති මම මොනා කරන්න දෙ මගේ තාත්තන යනවිදියට සදාකාලිකවම අපි මේ හොරෙන්තා හම්බෙන් වෙන්නේ මට මේ රෙස්ටුවන්ට එකම අපි දෙන හම්බිල ඇතිවෙ ලතින්නේ ඒයි අර්තිකරුම් ගන්නු ගනේ මන්නන් ඉතින් වා හම්බෙලනම් අපාය හරි කමන්න මන්නන් කැමති මට වා ඉන්නවනම් ඉතින් තැන වෙච්චර අදාලනෑ අපායංගල කියන්නේ අපායන් කියල නෙවේ මෝඩය කිව්වේ වායින්වනම් අපායට හරි එන්නම් කියල කිව්වේ මෙවාගේ තාත්ත කියසිට මම්මාර පවකාරයෙක්නේ ගිනිද අපාට අන්ඩ මැරිත් නෑ යාගේ පිස්සු කතානේ ඇති මෙතින්ද වට අන්නන තනීමනේ හැර කැමතින ඉති වෙනදරත් එහෙමනි ගිය ඇති වෙන්දර වා ගෙවල්ලඟට කියල මන්දාන කමන්න යාවන්ත තව ටික කාලයයින තව ටි කලග තාත කවදරි ඇත තේරුම් ගනි ඇත්ත පිළිගනි මේ හොද යන්ද රෑවෙලා දීන් අතන්ගේ බරක් වුණා කියලා දැන් හැබේ මං ගැන හිතනවා නේද අවු අන්තා මං වගෙන හිතන්න සම අව පැගැන්වීමට හේතුවන මෙලනීන් පාලනය කර ඔබේ සම වඩාත් සුන්දර කරයි ලයා ඩයිමන්ඩ්
සිරා කොක්කක් සෙට් කරගන්න, ඔබේ ඇඳුම එළිය රැකගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. මාන්සිද? හලෝ, ඔවන්ත මේනක සන මට එහෙම එකක් කිව්වේ නෑ. ඔව් ඩිලන්ස පරක් වෙලානේ ආවේ. නැහැ දැන් මේ මං යන ගම. හරි. හා හා හරි. අවන්ත යන්නේ කතාරේ? ඇයි? ඔෆිස් එකේ වැඩකට. ඔයාලා කතා කරන්න. මට? ඔව්. ඇයි කියලා දහන්නේ? ඔව්. ඇයිවා දන්නේ නැද්ද මම වැඩ කරන්නේ අවන්තගේ ඔෆිස් එකේ කියලා? හරි, ඉතින් ඔයාට කතා කරන්නේ මොකටද? ඔෆිස් එකේ වැඩකට අනේ. මේ ඔෆිස් එකේ වැඩ ඔෆිස් එකේ තියාගන්න හොඳේ. මෙයා බලන්නකෝ. ඇයි? ඉස්සර මං කිව්වේව දැන් ඔයා මට කියනවනේ. හරි, ඉතින් දැන් මං එහෙම නැහැ. කොහමද? මං ඔෆිස් එකේ වැඩ ගෙදෙට්ට ගියේ නැහැ. හරි හරි අනේ, දැන් මට මේ આવી නිකන් කෝල් එකක් නේ. ඔයාට තියෙන ඒ ප්‍රශ්නේ නෙමෙයි. මොකද්ද? ඔව් අවන්තත් එක තරහයිනේ. දැන් මෙයා කතා කරපු එකට තමයි ඔයා කේන්ති අරන් ඉන්නේ. මට ඔකව පේන්න බෑ. ඇයි? ඇයි ගෙන්? අනේ මන්ද අප්පා. මොකද අනේ මන්ද? ඔයාට මොන වැරද්දක් කරාටද එයා? මට නේ වැරද්ද කරන්නේ. එහෙනම්? අපේ නංගිට. මොකද්ද? මොකද කියන්නේ? මොකද්ද කරන වැරද්ද? දනුක ආදරය කරන එක වැරද්දක් නම් අපි දෙන්න ඒ කාලේ කරේත් වැරද්දක් දැන් කරන්නේත් වැරද්දක්. මේ අපි දෙන්න ආදරය කරේ ගෙවල් වල කැමැත්ත ඇතුව. අනේ යන්නානේ. ඇයි? අපි දෙන්න ආදරය කරන මුල් කාලේ අපි දෙන්න ගෙවල් වලින් තනන් හිටියේ නෑනේ. හරි, ඉතින් පස්සේ කැමැත්ත දුන්නානේ. අකමැති වුණානෝ? කවුද? හරි, ඔයගේ ගෙදරින් මාව බඳිනවට අකමැති වුණා නම් ඔයා මොකද කරන්නේ? ඒකනේ ඔයාට උත්තරයක් නෑ. එතකොට මම මෙහෙම තමයි හිතා ගන්න ඕන. මොකද්ද? ඔය අය ගෙදරින් අකමැති වුණා නම් ඔයා වෙන කෙනෙක්ව බඳිනවා කියලානේ. හරි, ඉතින් මං එහෙම කිව්වේ නෑනේ. ඔයා ඉතින් ඒක තමයි කරා. නෑ. එහෙනම් දැන් ඔයා මොනවද මේ අවන්තලාට කරන්න කියන්නේ? මේ අරුණී, ඔයා යාගේ පැත්තේ ඉඳන් කතා කරන්න එපා හොඳේ. මං කාගවත් පැත්තෙන් කතා කරනව නෙමෙයි දනුක. මං කියන්නේ ඇත්ත. ඇත්තවත් මුකුත් දැන් කතා කරන්න ඕනේ නෑ. ඇයි ඇත්ත කියද්දි මොකද? ඔයාට රිදෙනවද? නෑ, නිකන් අපි දෙන්න රණ්ඩු වෙනවා. මං රණ්ඩු වෙන්න හදනව නෙමෙයි. මං කියනවා ඔක ටිකක් මොලේ පාවිච්චි කරන්න කියලා. හරි, බලමුකෝ. බලමුකෝ තමයි. ඔයා තාත්තා වගේ මුරණ්ඩු යන්නේ. නෙල්ලි මතකෙන් ගිලිහුණු බ්ලැක් ෂයිනි කෙස් කලඹක රහස සන්සිල්ක් බ්ලැක් ෂයින් සමගින් හීල්ස් එකමයි ඒකමයි ගානත් හොඳයි. ආක්ෂමේ, ඔයාගේ ප්‍රොෆයිල් එකේ ඔයාගේ මොන තරම් ෆොටෝස් තිබ්බත් මට කමක් නැහැ. ඒ අහිංසකයට බනින්න එපා. එයා පවුනේ.